හයි ගුවන්, මේ නාගානන්ද කියන දේවල් වලට කෝප වෙන්න එපා. මේ කියන දේවල් ඔක්කොම කියන්නේ පොදු යහපතට. හරි, මොන පක්ෂයට ඔබ ආයත් උනත් කමන්නේ, කියන දේ එසන්ස් එක ගන්න. මම හඳ පෙන්වුවොත් එම ඒ හඳ දිහා බලන්න ඇඟිල්ල බලන්න එපා. මොකක් හරි කියන හැම දෙයක්ම මේ ඔහුට සතපාක ලාභයකට වාසියකට කියන දේවල් නෙවෙයි. හරි, අද කතාව පටන් ගමු අපි. ඔබ අහලා ඇති අර අන්දරේගේ කතාවක් තියෙනවා. කුඹුරක් මැද ලොකු ගලක් තිබිලා තියෙන අවස්ථාවක ඒක අරන් දාගන්න ඕමනා වුණාම මේකට කවුරු හරි හොයනවා මේක ගල් අරන් දාන්න. අහලා ඇති මම දන්නේ. පස්සේ මේකට ඉදිරිපත් වෙනා කවුද? අන්දරේ ඉදිරිපත් වෙනවා. හරි, මම අරන් දාන්න. මේ හැබැයි මට හොඳම ඇයිලන මාස 3ක් 10ක්ද එයා නම් කරන මේවා මට ඔක්කොම කෑම බීම දෙන්න ඕනි ඔක්කොම. ඊට පස්සේ මම වැඩේ කරන්නම්. පස්සේ කාලේ ගත වුණාම අන්දර එනවා. මොකටද දෙන්නේ මේ? අර කුඹුරන් මැද තියෙන ගල් අරන් ගන්න. ඇවිල්ලා අන්දරගෙන හරි මම ලෑස්ති. අට්ටියත් එක්කම ගල උස්සන මගේ කරේ තියන්න කියනවා. හරි, මොනවද ඒ කටි ගන්න? මේක කොහොමද අපු උස්සන්නේ? උඹලා ඔක මගේ කරේ තියන්නේ නැතුව කොහොමද මම ගලගෙන යන්නේ? එළ අන්දර යනවා. ඔක තමයි කතාව. කොහොමද අපි අතර ගලපන්නේ? දැන් ඔබ දකින මේ අවස්ථාවේකොට හරි අනුරු කුමාරගේ කණ්ඩායම කියාගෙන යනවා. අපි අනිවාර්යෙන්ම අපි රජයක් පිහිටවනවා. අපි නව ව්‍යවස්ථාවක් ගේනවා. මේ රටේ දිශානතිය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. යහපත් මාර්ගයට ගේනවා. රටේ නීතිය, ආධිපත්‍ය, අධිකරණ ස්වාධීනත්වය, ජනතා පරමාධිපත්‍ය, මූලික අයිතිවාසිකම් මේ සියල්ලම අපි පිළිතෝරනවා කියලා. ඔහු කියන කතානේ මේ ටික බලන්නකො. දැන් තමයි මම ඔබට අර ගලේ කතාව මේකට සම්බන්ධ කරන්නේ. ඔබ දකින්න ඇති මේ දැන් ඔවුන්ගේ මාධ්‍ය ප්‍රකාශකයෙක් කියනවා, කවුද අර රැවුල තියෙන කෙනා කියනවා, මේ දැන් කොහොමත් මැතිවරණයකින් ආසන 70ක් 80ක් කට්ටිය ගන්නවා කියලා. ආසන 70ක් 80ක් අපි හිතමුකෝ ගත්තා කියලා. ඊට පස්සේ මොනවා කියයිද? අර ගලේ තාතාව තමයි කියන්නේ. මේ කට්ටිය කියන ප්‍රෝඩා තමයි මේ. මේ අපිට අපි කිව්වනේ මේක කරන්න බෑ මෙහෙම. අපිට අවම වශයෙන් ව්‍යවස්ථාව ප්‍රකාරව 82 83 මේ තියෙන එන්ට්‍රන්ස් ප්‍රොවිෂන් ව්‍යවස්ථාවේ තියෙන මූලික ව්‍යවස්ථාවේ තියෙන රසක් මේ එකක්වත් අතවත් යන්න බෑ. රටේ පරමාධිකාරී බලධරයවල ඔබේ අවසරය ගත යුතුමයි. ඊට අමතරව පාර්ලිමේන්තුවේ 3-2ක් අත්‍යවශ්‍යයි ඕනම ව්‍යවස්ථා සංශෝධනයකට. දැන් මොකද්ද තත්ත්වය? දැන් තමයි ඔන්න කියන්නේ අපි ඔබට කිව්වනේ මං ගල් ගෙඩිය ගෙනියන්න කරේ තියන්න කියලා. දැන් ඔබ අපිට දුන්නේ 80යි දුන්නේ. අපි කොහොමද මේක ගෙනියන්නේ? දැන් කරන්න දෙයක් නැහැ අපිට. අපි ඉල්ලුවා ඔබ දුන්නේ 80යි. දැන් අපිටත් සිද්ධ වෙලා තිනවා සාධාරණ ප්‍රමාණයක් කුණු කන්න. දැන් මෙතෙක් කල් අපි හොරෙන් කෑවේ. දැන් අපි සමහරට ප්‍රසිද්ධියම කන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. මම මේ කතාවකේ වගකීමකින් කිව්වේ මේක ලොකු ප්‍රෝඩාවක්. මේක ලොකු වංචාවක්. කරුණා කරලා මට අදාළ නැහැ ඔබ කවුරු පස්සේ යනවද කියලා. සජිත් පස්සේ යනවද, රනිල් වික්‍රමසිංහ පස්සේ යනවද, එහෙම නැත්නම් පොට්ටුව පස්සේ යනවද, එහෙම නැත්නම් අනුරු කුමාර පස්සේ යනවද, මේ එකක්වත් අදාළ නැහැ. නාගරන්ද පෙනී හිටින්නේ මොකටද? ජනතාවගේ පරම අධිකාරී අයිතිය, මූලික අයිතිවාසිකම් හා මේ සියලුම දේවල් වලට පටහැනිව ක්‍රියා මේවා පටහැනිව ක්‍රියා කරන රේව අයත රේව ඍජුවම නීති ආධිපත්‍ය බල ගැනීමට. ඒකට ඔහුට අදාළ නැහැ පාර්ලිමේන්තුවද, විධායකයේද, අධිකරණයේද මේ ඕන කෙනෙක් වරදෙහි යෙදෙනවා නම් නාගරන්ද පැකිලීමක් නැහැ නීතිය බල ගැනීමට. ඒක තමයි ඔහු ඔබට ඔප්පු කරලා තියෙන දේ. ඒකෙන්ද නිකං හරිද නිකං ඔහුවත් එක උරණ වෙලා වැඩක් නැහැ මොනවද කියන්නේ බලන්න. දැන් ඔබ දැක්කනේ එක්කෙනෙක් කිව්වා. එක්කෙනෙක් කිව්වා මේ අපි ආපු හැටි ඔක්කොම පෙන්ෂන් ඔක්කොම විශ්‍රාමයට පයින් කරනවා. ආ, එතකොට මොනවද කරන්නේ? කට්ටියත් එක මිනිස්සු අපුඩි ගන්නවා. ජනාධිපති මන්ත්‍රීලාගේ ඔක්කොම පෙන්ෂන් අපි අයින් කරනවා. පොහොට්ටුව එහෙම කියනවාද? එහෙම නැත්නම් රාජ සමගි යන බලවේගය කියනවාද? රනිල් වික්‍රමසිංහ කියනවාද? නෑ. ඒගොල්ලෝ කොහොමත් හොරු. හොරකම කරන ගමන් ඒගොල්ලෝ ප්‍රසිද්ධියම හොරකම කරලා හැද. මේගොල්ලෝ
මේගොල්ලෝ හොරකම කරන ගාමම හොරෙන් එක කරලා රටේ ජනතාවට අන්දානවා රවට්ටනවා කවුද අර කිව්ව සමන්ත විද්‍යාරත්න තමයි ඔය කතාව කිව්වේ පස්සේ කවුද මම දැක්ක දාලා තියෙනවා කෝටි 14ක් මේ විදිහට ඒ කට්ටිය සමන්තත් එක්කම මේ පාර්ලිමේන්තුවේ විශ්‍රාම වැටුප් ගන්නවා කියලා කතාව 100%ක් නිවැරදි ඔය විදිහටම තමයි අනිත් අය පර්මිට් එක අදගත්ත හෙට වික්කා එකනේ මිලියන 33 මාර ගන්න හොරකම් කළා කොළඹ නගර සභාව මම ඔබට කිව්වා මිලියන 410ක් හොරකම් කළා ඒකේ ජවිපේ සියලු දෙනාම ඉන්නවා मंत्री पर्मीट अनी कट्टे प्रसिद्ध विकुन रुकमार कटे हो रही विकुन लक्ष पना से हो रहा करना मम्मी संसात्मक पेन्न मे कटे मेका अभी अरगले अतले दिशी पाटम इंजक्षन कदम अभी तो किसी कड़ने मैं करा कपटी काम तकड़ काम वाचा इन लूट दाने वितरा मे हादाने अरे मुखादे तो दी ඒ අවස්ථාවේ දෝකිනා දැන් ඒකට පිළිතුරු කතා මොකක්ද දැන් කට්ටියම කියනවා කියන්නේ උත්තරයක් නැහැ නෑ ඉතින් ඒක ඉතින් රජයේ ලැබෙන එක නේ ඒගොල්ලෝ ගත්තා මොකද එහෙමනම් කමන්නේ නැහැ ගත්තා නම් සද්දනතු ඉන්න ඕනේ හිටපල්ලා බොරු කියන්නේ ඉල්ල රටේ මිනිසුන්ට ගොනාටම් දන්න දෙන්න එපා ගත්තා නම් ගත්ත විදිහට හිටපියව ආවිල්ලා බොරු කියන්නේ එපා අපි මේක කරනවා කියලා කියන්න එපා ඒකම අපි කියාගෙන යම් පේලියට දැන් මම දැක්කා ඊයේ කියන ප්‍රකාශයක් කරනවා මොවුන් අපිට දැන් පැහැදිලි මේ පාර්ලිමේන්තුවේ කියන්නේ මේ රනිල් වික්‍රමසිංහට ආණ්ඩු ව්‍යවස්ථාව නිකන් කොල්ල කෑල්ලක් විතරයි. ඔහුට වාසියක් තියෙනවා නම් ව්‍යවස්ථාව නැත්තම් ව්‍යවස්ථාව වැඩක් නැහැ. කවුද ප්‍රකාශකයා? ආණ්ඩු කුමාර දිසානායක. දැන් ආපු වර ගලේ කතාවට යන්නේ. 99 ආකින ව්‍යවස්ථාව බලන ව්‍යවස්ථාවේ ආණ්ඩු කුමාර යත්තාවේ නීතිය පිළිබඳ නාගානන්දත් එක්ක කතා කරනවා මම මේකයි කියන්නේ ආණ්ඩු කුමාරගේ හතර දෙනාටම යට ඇඳුම් දෙක ගානේ ඇඳගෙන එන්න මම ප්‍රසිද්ධ නාලිකාවක් සූදානම් කරන්න එන්න බය නැතුව එන්න ඔය පපඩම එක්ක පුපුරලා එන්න නැත්නම් නාගානන්ද පුපුරලා එන්න කියලා කිව්වේ ඒකයි දැන් අපි බලමු මේගොල්ලෝ කරන ප්‍රෝඩාව රනිල් වික්‍රමසිංහගේ ප්‍රෝඩාවයි මොන්ගේ ප්‍රෝඩාවයි 99 ආකින වගන්තිය තියෙනවා ජාතික ලෑස්තුවෙන් නමක් යෝජනා කරපුවාම एक यवां महत्वसम ल्यूम यवां चंपे चंदे पस्े पक्षे लेखंबरे आट लेखंबरे सती अकेत नम यवांडोनी कोई अम आेवन छेदे महिंद देश प्रिय यवाण रणिल विक्रमसिंह अट अगोस्त मसे अट ल्यूम वहाम सती अकेत नम यवाणी अगोस्त पहलव यवांडोनी यवाण ईलंग आवृद्धे मस अटकट नम एक पसे එතකොට ඒක ව්‍යවස්ථානුකූලද නැහැ. ඒ කියන්නේ ව්‍යවස්ථාව හුදෙක් කොල කෑල්ලක් පමණයි. ඒකට ඔය කියන සජිත් ප්‍රේමදාස කටහැරියාද නැහැ. ඔය එතන හිටියා හරිනේ හිටියා එතනින් ගියාම විජිතේ රත් හිටියා අඳුක මැදසන හිටියා කටහැරියාද වචනයක් කතා කළද නැහැ. ඔවුන්ට එතකොට අඳුක ව්‍යවස්ථාව මොකද්ද? හුදෙක් කොල කෑල්ලක් පමණයි. හරි එතකොට මොන වංචාවක්ද මේ? මම ඒ වගේම මම ඉල්ලීමක් කළා මොන් සියලු දෙනාටම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරු පත් කරනකොට 2015 මේ ඉල්ලීම කළේ 12ක් දැම්ම පාර්ලිමේන්තුවට ජනතාව කණින් ඇදලා දාපු අය. එතකොට හඳුන්නේත්‍ති විමල් රත්නායක දානකොට ජවිපෙට මම ඉල්ලීමක් කළා කරුණාකරලා එදෙන ඉවත් කරගන්න මෙන්න නීතිය පාර්ලිමේන්තුව සම්මත කරපු නීතිය එහෙම දෙයක් නැහැ මේක හොරකමක් තක්කඩිකමක් වංචාවක් ඔබට මතක ඇති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ නාගානන්දට දොස් නගපු හැටි ඔබට මතක ඇති හොරෙක් තක්කඩියෙක් ඔම කතා කිව්වා ඔහුට ඔහුට උත්තර නැහැ කියන්නේ මේවට මම නැවතත් ඔබට කියනවා මේ රටේ ජනතාවට පාර්ලිමේන්තුව සම්මත කරපු ව්‍යවස්ථාවක් නැහැ ජනතාව කණින් ඇදලා දාපු අය පාර්ලිමේන්තුවට කියන්නේ ඒක ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන් පටහැනි පාර්ලිමේන්තුවේ හසුන් ගත ගැත්තේ ව්‍යවස්ථාවේ හතර එක අයන්න ජනතාව ඡන්දයෙන් පත් කරපු අයට පමණයි ඒතර මේ තක්කඩිකම කරනකොට මේ වංචාව කරනකොට එතකොට ව්‍යවස්ථාව අඳුරු කුමාරට මොකද්ද උටත් තව හුදෙක් කොල්ල කෑල්ලක් පමණයි එතකොට රනිල් වික්‍රමසිංහට විධායක ජනාධිපති බලය දෙන්න ගියාම ආණ්ඩු ගැතාවේ හතර ආයන්න. ඒක ගරුකලාද ව්‍යවස්ථාවේ හතර ආයන්නේ කියන්නේ ආණ්ඩු ව්‍යවස්ථාවේ තියෙන ඒවට කියනවා ඉංග්‍රීසියෙන් කියන එන්ට්‍රෙන්ච් ප්‍රොවිෂන්ස්. ඒවා පාර්ලිමේන්ට් එකට කියන්නේ පාර්ලිමේන්තුවට කිසි දෙයක් කරන්න බෑ. ඒවා ව්‍යවස්ථාවේ
හිරකල්ලා තියෙන විශේෂ විධිවිධාන ජනතා පරමාධිපත්‍ය බලයට ගරු කළා රටේ ජනතාවගේ අවසරය ගන්න ඕනේ ප්‍රකාශිත අවසරය ගන්න තු වෙනස් කරන්න බෑ ඒ කියන්නේ එකක් තමයි විධායක ජනාධිපතිවරයා පත් කිරීම 2018 රනිල් වික්‍රමසිංහට විධායක ජනාධිපති බලතල පැවරීමට එක්සත් ජාතික පක්ෂයේ ජයම්පති වික්‍රමරත්න සම්පාදනය කරපු ව්‍යවස්ථා සංශෝධනය කවුද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මම ඒකයි කිව්වේ යට ඇඳුම් දෙක ගානේ අඳගෙන ඉන්න කියලා හතර දෙනාටම මේවට කතා කරන්න කවුද ඉදිරිපත් කළේ අනුර කුමාර දිසානායක කවුරු ජනාධිපති කරන්නද 2018 රනිල් වික්‍රමසිංහව දැන් මේ එකම ආසනයක්වත් දිනා ගන්න බැරුව ඇවිල්ලා මේ කරන අපරාධ මෙහෙමනම් රට හිඟමනට දාලා දැන් ලෝක බැංකුවෙන් අවස්ථා කීයක ණය ආරම්භ තියනවාද රටම අසමත් කරපු මිනිස්සෙක් රටම ප්‍රතික්ෂේප කරපු මිනිස්සෙක් කොහෙන් හරි ආය ලෝකේ ආය කෝටි ගණක් ආය ණය ආරම්භ දැන් කියන ඔන්න රුපියල දැන් වටිනාකම වැඩි වෙනවා මේ රටේ ඉන්න හරක් කියලා හිතනවා කා රවටන්නද මේ හදන්නේ කවුද මේ රටේ ජනතාවට මම බුද්ධියෙන් තේරුම් ගන්න කියන්නේ මෙන්න මේකයි මේ 225 අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕන අතරමැද සමාදාන නැහැ අරගලයේ අරමුණ උනේත් ඒක තමයි අපිට 225ම එපා 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 අරගලයේ දෙවනාදියර තමයි සිස්ටම් චේන්ජ් එකකින් අපි නව ජන සම්මත ජන රජ ව්‍යවස්ථාව ඒකට මම උන්ගරු කරනවද නැහැ නාගනන්දර පීයෙන් ඇනලා ඔහුගේ අපේක්ෂකත්වයේ පැහැරගත් අවස්ථාවේදී කපිල කරුණාදාර කියන මහත්මයාගේ ගෙදර වත්තර මුල්ලේ තිබිච්ච සාකච්ඡාවේදී එදා සහභාගී වුණා කවුද අපි හිටපු ඔඩිටර් ජෙනරාල් හිටපු මායදුනි මහත්තයා ඒකට සහභාගී වුණා විජිත හේරත් නාගනන්ද මම මේක ඉදිරිපත් කළා කිව්වා 2019 බය නැතුව මේක ඉදිරිපත් කරන්න ඕගොල්ලෝ මම උපරිම සහයෝගය දෙනවා මේ රටේ කවදාකවත් ජේ.ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාව ගලවන්න බෑ මේකට දින එකම ක්‍රමවේදය මෙච්චරයි මේක ඍජුවම ජනතාව අතරට ගෙන යන්න මොනවද කිව්වේ මේකට සාක්ෂි රෙකෝඩඩ් එවිඩන්ස් තියෙනවා මේක කෙලින්ම කියන මායදුන්නේ මහත්මයා කියන එතනදී ප්‍රතිජිත හේරත් එක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා රටේ ආණ්ඩුක්‍රියතාව සම්මත කරන්න පුළුවන් පල්වරු 225ට පමණයි කියලා එහෙමනම් එදා උන් දන්න හොඳටම මේ පාර්ලිමේන්තුවේ දශක ගානක් හිටියා මේ කට්ටිය එදා කොහොමද කිව්වේ පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කළා රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති පල්ලදල දෙන්න නුවරන් මහානායක හඳුනනට කියලා කියනවා ජනතාවට හමුවේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා මේ කට්ටියගේ බොරුව වංචාව ප්‍රෝඩාව මම මේ කියන්නේ අපි පෙනී හිටින්නේ මේ ව්‍යවස්ථා සංශෝධනයේ මෙරට ජනතාවට ඉදිරිපත් කළා ජනමත විචාරණයකින් සම්මත කරන්න කියලා ඔබ ව්‍යවස්ථා නීතිය නොදැනුනාට මම මේක සරලව කියනවා එවැනි ව්‍යවස්ථා සංශෝධනයක් නම් ඒකේ ශීර්ෂ පාඨයේ උඩින්ම ගහන්න ඕනේ ව්‍යවස්ථාව මේක ජනමත විචාරණයකින් සම්මත කිරීම සඳහා උ ව්‍යවස්ථා කෙරතුම් පටක ඒ කිසි දෙයක් නැහැ ඒක ලොකු ප්‍රෝඩාවක් වංචාවක් නුවර පන්සලේ හාමුදුරුවෝ රැවට්ටුවා මුළු රටම රැවට්ටුවා නාගානන්ද ඒක ශ්‍රේෂ්ඨ අධිකරණයේ අභියෝග කළා කෙලින්ම කානුවට විසිකලා ඇයි ඒක ඍජුවම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා ඒක තමයි මම කියන්නේ ඔබට ජනතා විමුක්ති පෙරමුණට රනිල් වික්‍රමසිංහ වගේම තමන්ගේ වාසියට තියෙන තාකල් පමණයි ව්‍යවස්ථාව ගරු කරන්නේ ඊළඟ හතර යන්න මොකද ජනතාවට තමන්ගේ නියෝජිතයන් පත් කර ගැනීමට ඇති අධිකාරී බලය මොකද ඒකට අපි කියන්නේ every once in 5 years the people of this country have a inalienable right to appoint their representatives මෙරට ජනතාවට වසර 5කට වරක් තමන්ගේ නියෝජිතයින් පත් කර ගැනීම සඳහා ඇති කිසිවකට උදුරාගත නොහැකි බලය මේ කතා කරන මේවා ඔබ දැනගන්න මම කියන්නේ නාගන්ද කියලා මේ තවත් තුට්ටු දෙකේ දේශපාලන කියන්නේ නෙමෙයි ඔහුගෙන් ගන්න තියෙන ටිකේ ගන්න පොඩ්ඩක් ඇත් දෙකින් ගලවලා විසි කරන්න ඔය පාට පාට කන්නාට නැත්තම් මේකේ ප්‍රයෝජනයක් නැහැ මැදට ඇවිල්ලා දකින්න මේ එතකොට මොකද්ද මේ කලේ හතර යන්නේ තියෙන ජනතාවට මේ කාලය තුල අවුරුදු 5කට පස්සේ තමන්ගේ නියෝජිතය පත් කර ගැනීමට ඇති අයිතිය 2017 සැප්තැම්බර් මාසේ 8 වෙනිදා අර මම කිව්ව ඡන්ද කල් දාන්න ගියාම අධිකරණයට ඒක
අපි අභියෝග කළ විසිකරපු අවස්ථාවේදී මොනවද කළේ? ගරුකලාද ව්‍යස්තාව. ගරුකලාද ශ්‍රේෂ්ඨාධික නීතිඳුව. එතකොට මේ පල් හොරුණවන්නේද? මොකද කළේ? නීතිපති ජයන්ත ජයතුරේ පාර්ලිමේන්තුවට ගෙන්නාලා නීතිපතිගේ වංක සහයෝගයෙන් ඡන්දය අද්ද වෙනකම්ම එදා ඉඳලා නැහැ. 2017 සැප්තැම්බර් මාසේ පැවැත්වීමේ තිබිච්ච ඡන්දේ අදත් නැහැ. කෝ එතකොට ව්‍යවස්ථාවට ගරු කරනවා. එතකොට සජිත් ප්‍රේමදාසට, එතකොට රනිල් වික්‍රමසිංහට, එතකොට මහින්ද රාජපක්ෂට විතරද ව්‍යවස්ථාව කඩදාසියක් වන්නේ? මේ ඔක්කොම පැහැදිලිවම පල්හොරු. ඒකයි මම කියන්නේ ඔබට බුද්ධිමත්ව හිතන්න. අපි දැන් මේ මාසේ ඇතුළත යෝජිත ජන සම්මත ජන රජ ව්‍යවස්ථාව අපි ජනතාවට ඉදිරිපත් කරන ප්‍රසිද්ධිය. ඒකට පුළුවන් හැම කෙනාම සහභාගී වන්න. රට ගලව ගන්න වෙන කිසිම ක්‍රමවේදයක් නැහැ. ඒකට බය ඇයි? තමන්ගේ පෙරවැරදි වලට මේක ඇවිල්ලා නිකන් තොණ්ඩුව දාගත්තා වගේ තමයි. අයි කිසිම සමාවක් නැහැ. 225 කීයටවත් ඒකට එකඟ වෙන්නේ නැහැ. ඇයි? ඒකට ඇවිල්ලා පාර්ලිමේන්තුව ඔබ අහලා තියෙනවනේ සෙපරේෂන් ඔෆ් පවර් කියලා. පාර්ලිමේන්තුව විධායකය හරි එතනින් ගියාම අධිකරණයේ මේ සියලුම ආයතන ජනතා පරමාධිපත්‍ය බලයට යට කරලා තියෙනවා. පොලිසිය ගැන බලන්න. දැන් ඔබ දන්න පොලිසිය පොලුස්සන් ආවා කියලා කියන අනුර කුමාර. බලන්න පොලිසිය ගැන දෙන පරිච්ඡේදය. ඒකේ තියෙන යුරෝපයේ පොලිසිය නීතියේ තියෙන්නේ. පොලිසිය කිසි කෙනෙකුට ඔය විදිහට හැසිරෙන්න බෑ. පොලිස් ප්‍රතිපත් කරන්නේ කවුද? රාජ්‍ය නායකයද? නැහැ. කවුද පත් කරන්නේ? එයා පත් කරන්නෙත් ඇවිල්ලා අමාත්‍යාංශවල ලේකම් කරන්නෙත් ඇවිල්ලා මේ රටේ ජනතාවගේ පරම අධිකාරී බලය බලගන්වමින් ඔවුන් අනුමත කරන පත් කරන ව්‍යවස්ථාදායක සභාවක්. ඒකට ආණ්ඩුවට කිසිසේත් මත දාන්න බෑ. පොලිස් කොමිසම ඉන්නවද? ඒකම පොලිස් නිලධාරියෙක්වත් එක්කෙනෙක්වත් නැහැ. මම ඔබට මතකයි කිව්වා මෙට්‍රොපොලිටන් පොලිසිය GA සමිට් එකේදී පුරවැසියෙකුට පහරක් වැදිලා බැටන් චාර්ජ් එකෙන් මිලියන් ගාණක් ගෙව බ්‍රිතාන්‍ය පවුම්. ඒක තමයි ජනතා පරමාධිපත්‍ය මූලික අයිතිවාසිකමට ගරු කිරීම හා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ සංකල්පය පිළිගන්නා රටවල් වල හැසිරීම. ලංකාවේ පොලිසිය හැතරේන කොහොමද? ව්‍යවස්ථාවේ 4-4 කියන්නේ මොකද්ද? ආයන් ඈන් ඈන් පාර්ලිමේන්තුව විධායකය නීතිපති අධිකරණයේ සියලු දෙනාම ජනතාවගේ පරමාධිකාරී බලය හා මූලික අයිතිවාසිකමට ගරු කළ යුතුයි. නමුත් දැනට තියෙන පොලිස් කොමිසම ගරු කරනවද? දැනට පොලිසියට ඉස්සරහින් ඉන්නේ කවුද? යම් යම් අවස්ථාවල එනවා වෙනම අන්ඩර්වර්ල්ඩ් එක. කියන්නේ මොනවද? පාතාලේ කට්ටියක් දානවා. නීතිය 7-5 ගරු කරන්නේ. අර නීතිය ගරු කරන්න කියලා කතා කරපු කෙලි ප්‍රේසර් ගැන දැක්කනේ ඔබ. ඔය කිසිම කෙනෙක් වචනයක් කතා කළාද? ඇය මොනවද කිව්වේ? ඇය කිව්වේ මේ පාවිච්චි කරන කඳුළු ගෑස් හා මොවුන්ට පහර දීපු ආකාරය ඉතාමත්ම අමානුෂිකයි, නීචයි, නිවටයි, නින්දිතයි. ඇයට ලැබිච්ච දඬුවම මොකද්ද? තරුණියක්. ඇය ඇවිල්ලා PhD එකක් ආචාර්ය මහාචාර්ය උපාධියකට ලැබෙන කාන්තාවක්. ඇයට සැලකුවේ මොනවද? පොලිස් මාධ්‍ය ප්‍රකාශ කෙරුවා මොනවද කිව්වේ? Her pages contain negative contents and she has brought the government of Sri Lanka into dispute. Rate Sri Lanka rajayata apahasayak karala thiyenawa aya ayage international media aya jaathyantara prajawata giyenawa rat Sri Lanka rajayata apahasaatmaka mena vidiyata katiyutu karala thiyenawa. Hari ewe thiyenne Lankawata rajayata yogya dewal neve kiyala thama aya kanin yadala eliyata danna utsaha kale. Man obata kiwwa 1935 බ්‍රේස් ගර්ඩල් කියන සුජි ජාතික වැබිලිකරු ඔය විදිහටම වැබිලිකරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කතා කළා කියලා එවකට සිටු සුදු ජාතික ආණ්ඩුකාරයා ඔහු නිරපහැරිමේ නියෝගයක් නිකුත් කළා. අල්ලලා රටින් පිටුව හල් කිරීමේ නියෝගයක්. ඒක කළාද? කරන්න පුළුවන් වුණාද? බෑ. ඇයි? විනිශ්චයකාරවරු එතකොට පත් කළේ ආණ්ඩුකාරයාට පත් කරන්න බෑ. ආණ්ඩුකාරයා ඉදිරියේ දිරුම් දෙන්නේ නැහැ. අපි යන්නේ ආපස්සට. මේක සෝෂල් එවලූෂන් යන්නේ. අපි යන්නේ රිවර්ස් එකේ යන්නේ. ආණ්ඩුකාරය පත් කර යන්න බැහැ විනිශ්චයකාරවරුන්ට. තවත් විනිශ්චයකාරවරයෙකු හමුවෙ දුරුම් දෙන්න පුළුවන්. එහෙම වුණා නම් විනිශ්චයකාරවරු ඍජුව තීන්දුව දෙනවා. ජන සම්මත ව්‍යවස්ථාව කියවන්න බලන්න. කිසිම විනිශ්චයකාරවරයෙක් රාජ්‍ය නායකයා හමුවෙ දුරුම් දෙන්න යන්නේ නැහැ. ඕනම විනිශ්චයකාරවරුන්ට තවත් විනිශ්චයකාරවරු හමුවෙ දුරුම් දෙන්න පුළුවන්.
මහජනතාවට ඒ අවස්ථාවට සහභාගී වෙන්න පුළුවන්. ඔවුන් බැඳී සිටින්නේ ජනතා පරමාධිපත්‍ය මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හිස් මුදුනි මෙවුන් ආනුභාවයෙන් ආභ්‍යතාව ගරු කිරීමට තමන්ගේ ධූරේ කාර්යකර්තව්‍ය අවංකව හර්ද සාක්ෂියට එකඟව කරන්න ඕන් ඔබට ප්‍රතිඥා දෙනවා. ඒක තමයි යෝජිත ජන සම්මත ජනරජ අවස්ථාවේ සංකල්පය. මේක සම්පූර්ණයෙන් මේක පුරා දුවන ශක්තියක් බලයක් දෙනවා. මොකද ජන සම්මත ජනරජ අවස්ථාව පුරා දුවන ශක්තියේ බලය ජවය තමයි ජනතාව පරමාධිපත්‍ය බලය පිළිගෙන ගරු කිරීම. ඒක මේ කට්ටියට කරන්න බෑ. ඇයි? ඒ තරමට ජරාව කාල පුරුදු වෙලා උන්ට බෑ. පෙරවැරදි නිසා උන් දන්නව පෙරවැරදි වලට දඬුවම් ලබනවා කියලා කියන ජනතා විමුක්ති පෙරමුණ පවා ඒක ප්‍රතික්ෂේප කරනවා කනගාටුයි. දැන් ඔය කියන දේ අර කුඹුරේ ගලගෙන ඉච්චා වගේ කියයි 80ක් ඇවිල්ලා ගියායි ආවොත් මන් දන්නේ නෑ. මොනව කරන්නද අපිට දෙන්න අපිට 150ක් දුන්නේ නැහනේ කොරන්න දෙයක් නැහැ අපි දැන් කුණු කනවා දැන් සමත් විද්‍යාරත්න දැන් ඔළුව මඩේ ගහගෙන තියෙන්නේ මම කිව්වා මේ ඔක්කොම අප්පුඩි ගැව මිනිස්සු ඔක්කොම පෙන්ෂන් නැහින් කරනවා කිව්වම දැන් කියනවා නෑ ඉතින් ගන්නවනේ පෙන්ෂන් අනිත් අය නමුත් මේ මිනිස්සු කියන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ නැහැ මහින්ද රාජපක්ෂ කියන්නේ නැහැ සජිත් ප්‍රේමදාස කියන්නේ නැහැ අපි පෙන්ෂන් අවලංගු කරනවා කියන්නේ නැහැ මොකද උන් හොරකම යෙදෙන නිසා මොන් හොරකම යෙදෙන ගමන් රටේ ජනතාවට ගොනා කන්දනවා අන්නේකයි මම කිව්වේ මේවට විරුද්ධව නැගී සිටින්න. මේවා අපි මේ විදිහට අපි කතා කරන්න ඕන. මොකද මොවුන් නටන්නේ අනු කුමාරගේ නැටුම මොකක්ද දන්නවද? බහලාදී මොනරන් නැටුම දකලා තිනවනේ මොනර හරිම ලස්සන සතෙක්. පිල්ලුදපම් කොච්චර ලස්සනද බලන්න කුරුල්ලා. කුරුල්ලා අතර ලස්සනම කුරුල්ලා. පිටිපස්සෙන් ගිහලා බලන්න. පෙන්නරගේ මොනරගේ පිටිපස්සෙන් දෙන්නේ යම්සේද අන්නේ වගේ තමයි අනු කුමාරගේ නැටුම. विशाल प्रौढ़ावा मेरे जनता संपूर्ण वंचा करना मेरे जनता संपूर्ण सत्य वसा करना सप्रेस करना यटपात करना सत्य वसा करना एक नागानंद गिना किसीम समावा लबे नेत ऋजुम महाजन ऐति बलगान ओणम के रेव क्रियाकारी नीति पवन देखें तमाइ දැන් මේ අවස්ථාවේදී ඔබට වුන් කියන්නේ වුන් බරපතල ප්‍රශ්නිකුළු මූණ දීලා තියෙනවා මේ අවස්ථාවේදී 1 බිලියන් ක්ලේම් එකක් තියෙන අනුර කුමාරට වෙරෙහිව අධිකරණය හමුවේ මොකද ජනාධිපති මැතිවරණයේදී අපේක්ෂකත්වයේ පැහැර ගැනීම හා ඊට පසුව තමන්ගේ කට්ටිය දමලා නාගානන්දර අපහාස කිරීම සම්බන්ධයෙන් 1 බිලියන් දැන් දෙපාර කට්ටි පැන්න එකට පිළිතුරු නොදුව අධිකරණයේදී අපි බලමු ඉස්සරහදී මොකද වෙන්නේ කියලා දෙවෙනි එකේනා අර ඔක්කොම වැසියේ පක්ෂයේ ඌට දැන් අධිකරණයෙන් ඍජුවම දඬුවමට යටත් කරනකොට කඩාගෙන ගියා අභියාචන අධිකරණයට ඔක්කොම වැසියේ පක්ෂයේ ලේකම් දැන් රටේ ජනතාව දන්නේ නැති ඉඳනේ ඕ නාගනදට කියන ඕරා තක්කඩිය මෙහෙම කියලා සල්ලි අරන් පැන්න කෙක කියන්නේ මම ඔබට කිව්ව නාගනද සත්ත පහක දෙයක් වංචා කරන කෙනෙක් නේ මේකට කරන්න බෑ එමෙ නැයිම කරන කෙනෙකුට මේක කතා කරන්න බෑ ඔබට කිව්වා ඒක පැහැදිලි කරලා දැන් ඔහුත් ගිහිල්ලා ඔක්කොම වැසියෝ ලා කවුද ඒක නාගනද හොරලා දුන්නේ මහින්ද දේශප්‍රිය. අපි බලමු දේශප්‍රිය දැන් ගේන්න හදනවා ඇතිවෙන කොමස මේ සභාපති හැටියට ගෙනාවන් පස්සේ තව ගොඩක් දේවල් ඔබට දැනගන්න ලැබෙයි. ඔහුගේ නඩුව ඉවර නැහැ. උට දින බරපතල චෝදනාව ජනාධිපති මැතිවරණයේ පාවා දීම. එතනදිත් බලන්න. එතනදිත් අර කුඹුරේ ගලගෙන ඉන්න වැඩේ තමයි අනු කුමාර කළේ. 91 ඈ රෝමන් 13 කියනවා ව්‍යවස්ථාවේ द्वित्व प्रवासी महावे किसी के जनाधिपति मैत्री पत्र बे यो को हजी प्रेमदास को हंगुणे अनुकुमार दिशा को हंगुणे ओयकीन व्यवस्था कुलकैल निमेद सलक पेहदलियो मन घटिया जनाधिपति वर पत्री मे नीति प्रकार ए मोहते कौर वर अपेक्षक हूल महात्म्या दीवर पे बाला एक वग किम व्यवस्था एक तुण මොකද්ද ජනතා නිදහස සාධාරණ මෙතිවරණයක් සඳහා ඇති ගරු කිරීම එක කළාද නැහැ ඒක උන්ගේ වගකීම නැත්තම් උතන මහින්ද දේශප්‍රිය උන්නේ පොල් පිටත් තියන්න තිබුණා තමගේ වගකීම ඉෂ්ට කරන්නේ නැත්තම් ඌල් මහත්මයාගේ දියුරුම් පැස මේ පැහැදිලිවම කියනවා මට ඒක කරන්න දුන්නේ නැහැ මගේ වගකීම ඒ අවස්ථාවේදී තමගේ පුරවැසිභාවය අත්හැරලා සහී ඉදිරිපත් කළේ නාගානන්ද පමණයි ගෝඨාභය කිසිම වෙලාවක ඉදිරිපත් කළේ නැහැ කියලා 34 දෙනාගෙන් එක එක්කත් තමන්ගේ වගකීම ඉෂ්ට කළාද 34
දෙනාම වංචා කලේ නැද්ද ලැජ්ජ නැතිකම බලන්න දැන් බලන්න මේ විදිහට ආන්දුකම යත්තාව කොල කැලක් විදිහට සැලකුවා නොවේද කියන එක බලන්න පහුගිය වසරේ ජනවාරි 2 වෙනිදා අනුරකුමාර දිසානායක අර සුදත්ත තිලකසිරි සමග වැඩසටහනකට සහභාගී වෙලා කියනවා අපිට කොරන්න දෙයක් තිබුණ නැහැ මේ ආස්තාවේ මහින්ද දේශප්‍රිය හරියට රාජකාරිය කළා මොන්න කොරකමද්ද තක්කඩි කමද්ද කියලා බලන්න ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම නීති 14 වන වගන්තිය ප්‍රකාරව ආගේ 14 වෙනි 14 4 ඒ අවස්ථාවේදී යම් අපේක්ෂකෙක් ඒ වෙලාවේදී කිවනම් උඹට ඡන්දෙ இல்லන්න බෑ බුද්ධිත්ව ප්‍රවේශයේ ඔබ 91 ඈ 13 උඹ උල්ලංඝනය කරන උඹට ඡන්දෙ இல்லන්න බෑ කිවනම් ඒක ඔවුන්ගේ වගකීම මැතිවරණ කොමිසමේ වගකීම එවලේ ඒක තමයි ඔහු කියන්නේ නාගානන්ද ඒක ඔබ දැකලා ඇති සෝෂල් මීඩියා වල යන ඔවුන්ගේ වොයිස් කට් එක ඔකිනේ ඇයි 34 දෙනෙක් හිටියේ එක එක කතා වෙන්නේ නැහැනේ කෝ එතකොට සජීව ප්‍රේමදාස කෝ එතකොට අනුර කුමාර දිසානායක කෝ අනිත් 34 දෙනා ඔන්න ඔය ප්‍රශ්නේ නිසා තමයි නාගානන්දගේ අපේක්ෂකත්වය උන් පැහැරගත්තේ උන් දන්නා නාගානන්ද හිටියනම් කීයටවත් සජීව ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ඉල්ලන්න ලැබෙන්නේ නැහැ කියලා කෝ එතකොට ව්‍යවස්ථාව කරු කළාද ව්‍යවස්ථාවට පටහැනිව රටම රවට්ටලා හොරෙන් ඒක තියෙන පැහැදිලිම ඔහු දෙන්න ඕනි ප්‍රකාශය ව්‍යවස්ථාවේ 12 වෙනි වගන්තිය ප්‍රකාරව මම කිසිම නුසුදුසුකමකට යටත් නැහැ කියලා. එහෙම කියලා. ඔබ දන්නවා ඇති මේ සමහර නගර සභාවල හොර උපැන්න සහතික දීලා සම්පූර්ණයෙන්ම ලයිස්තුවම අවලංගු කළා. ඇයි එතකොට කවුද මහින්ද දේශප්‍රිය තමන්ගේ වගකීම